මේ දවස්වල රටේ අපිට දැනෙමින් තිබෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ තිබෙන මේ ආර්ථික අර්බුදය. මේ ගැන සාධනීය පැහැදිලි කිරීම ඉදිරිපත් කරන මන්ත්‍රී කෙනෙක් තමයි ආචාර්ය හර්ෂද සිල්වා කියන්නේ. අපි දකිනවා ඔහු දිගින් දිගටම මේ ගැන අදහස් පැහැදිලි කරමින් ඉන්නවා. ඉතින් ඔබට බොහොම වැදගත් වෙන පැහැදිලි කිරීම් කිහිපයක් සිද්ධ කරන් අපි අද සම්බන්ධ කරගත්ත ආචාර්ය හර්ෂද සිල්වා. ඔබතුමා මේ දවස්වල දිගින් දිගටම යෝජනා කරනවා IMF එකට යන්න ගිහිල්ලා මේ ණය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කතා කරන්න කියලා. හැබැයි අද කබ්‍රාල් මහත්මයා සහභාගී වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියනවා IMF එකට ඕනෙ විදියට අපි වැඩ කරන්න ඕනි නැහැ, ඊට වඩා විකල්ප අපිට තියෙනවා කියලා. ඇත්තටම ડોක්ටර් අපිට වෙන විකල්ප තියෙනවද? ඔය කට්ටිය දිගින් දිගටම ඔහොම තමයි කිව්වේ කලිනුත්. අවසානයේදී මට මතකයි 2009 ඔක්තෝබර් වල IMF එකට ගිය වෙලාවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට එදා රටින් පිට වුණා. රටින් පිට වෙලා තිලක් මේ කවුද අපේ මේ සිරිමලා පිටිය රංජිත් සිරිමලා පිටිය ඇමතිවරයාව දැම්මා වැඩ බලන ඇමති හැටියට. දාලා සිරිමලා පිටියයි එවකට මහබැංකුව අධිපති කබ්‍රාල් මහත්තයයි තමයි ස්ටවුස් කාන්ට් එදා IMF එකේ ප්‍රධානියාට ඒ ලියුම ලියලා ඒ එග්‍රීමෙන්ට් එක අස්සම් කරේ. හරි, එතකොට එදත් ඕවාගෙම කියලා අවසානයේදී IMF එකට ගියා. ගියා විතරක් නෙමෙයි, ඊට පස්සේ ස්ටවුස් කාන්ව අවුරුද්දට ඩොලර් ලක්ෂ 7000ක් දීලා ලංකාවේ ආර්ථික උපදේශකයෙක් හැටියට පත් කරා. මොකද ඒ IMF එකේ වැඩපිළිවෙල ඒ කට්ටියට තවදුරටත් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඉතින් ඔහොම කියපු කට්ටිය තමයි දැන් මෙහෙම කතා කරන්නේ. හරි, එතකොට මේගොල්ලෝ කියන්නේ නෑ ප්‍රශ්නයක් නෑ, අපි ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 400ක් ගන්නවා කියලා ස්වප් එකක්, බංගලාදේශයෙන් ගන්නවා කියන ඩොලර් මිලියන 250ක ස්වප් එකක්, ඊළඟට ඉන්දියාවෙන් තවත් හදිසි ස්වප් එකක් හැරිට ඩොලර් මිලියන 1000ක් ගන්නවායි කියලා කියනවා. මන් දන්නේ නෑ ඒවා එනවද නැද්ද කියලා. සහ ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර මූල අරමුදලෙන් අර SDR ඒක මේ හැමෝටම දෙනවා, ඒකෙන් තව ඩොලර් මිලියන 780ක් විතර එන්න තියෙනවා, එව්වයන් කොහොම හරි අපි මේක බේර ගන්නවා කියලා. හරි, අපි කියමු මේක බේරගත්ත කියලා මේ අවුරුද්දේ. ඒකට අපි පුළුවන් තරම් ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් දාලා LC අරින්නේ නැතුව පොහොර පවා ආනයනය නවත්තලා ගොවියෝ විශාල අර්බුදයකට ඇදලා දාලා මුළු රටේම ආර්ථිකය මේ දැවැන්ත ලෙස සංකෝචනය වෙන තරුණකට තල්ලු කරලා කොහොම හරි අපි බේරගත්ත කිව්ව මේ අවුරුද්ද, එන අවුරුද්දෙත් තියෙනවා තව ආණ්ඩුවට ගෙවන තියෙනවා ඩොලර් මිලියන 4500ක විතර ණය. ඊට පස්සේ පුද්ගලික අංශයටත් තව තියෙනවා තව ඩොලර් මිලියන 1500 2000ක් විතර ගෙවන්න. හරි, එතකොට මේවා කොහෙන්ද ගන්නෙ? එතකොට එන අවුරුද්දෙත් ආය ස්වප් කරනවද? එන අවුරුද්දෙත් කාගෙන් හරි මේ ගිහිල්ලා කියනවාද අනේ අපිට මේ අමාරුයි කීයක් හරි දෙන්න කියලා අතමාරුවකට? කොච්චර කල් කරන්න පුළුවන්ද මේක? එතකොට ව්‍යුහාත්මක වෙනසක් අපි දකින්නේ නැහැ. හරි, මේ කොරෝනා ප්‍රශ්නේ විසඳිලා ටුවරිසම් ආයෙත් සම්පූර්ණයෙන්ම මේ රට විවෘත වෙන තැනක් අපි තාම දකින්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හරි, දැන් අනිත් පැත්තේ මේක කියන්න ඕනේ. දැන් අනිත් පැත්තේ මේගොල්ලෝ බලන්න පළවෙනි මාස 4ට මේ වාර්තාව මේ මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ නිකුත් කරා. මොකද ඒකේ කියන්නේ ආදායම වැඩි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මාස 7ට සාපේක්ෂව 1%කින්. හරි, වියදම වැඩි වෙලා තියෙනවා 8%කින්. එතකොට අයවැය පරතරය වැඩි වෙලා තියෙනවා 15%කින්. දැන් මම මේ එක දෙයක් කියන්නම්. ඒ කියන්නේ වියදම පොලියට විතර රුපියල් බිලියන 366යි. හරි, ඒ කියන්නේ මුළු ආදායමෙන් 76%ක් පොලිය. ඊළඟට පඩි ගෙවන්න බිලියන 274යි, පෙන්ෂන් ගෙවන්න බිලියන 87යි. එතකොට මුළු වියදම බිලියන 727යි, ආදායම 482යි. එතකොට 150%ක ඔය තුනට විතර හරි ආදායමට වඩා වැඩි වියදම. ඉතින් අපි මේ රජයට ලැබෙන ආදායමට වඩා එන්නම අපි වියදම් කරනවා නම් ඒකට අපිට දේශීය ඉතිරි කිරීම නැත්තම් අපිට සීමා සහිතයි තවදුරටත් ආනයනය සීමා කරන එක. හරි, එතකොට මේ ප්‍රශ්නේ එන අවුරුද්දේ මීට වඩා ලොකුවට එනවා. හරි, එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ එදා වේල ටුවර්ස් නෙමෙයි, අපි කල්පනා කරන්න ඕනේ මේ රට ඇත්තටම ගොඩ ගන්න නම් මොකක් හරි අපිට හුස්ම ගන්න අවස්ථාවක් තියෙනවා. එද මේ හුස්ම ගන්න තමයි
අපි කියන්නේ මේ ඩෙට් රීස්ට්‍රක්චරින් එකකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න. එතකොට අපිට අවුරුදු 3ක් 4ක් අපිට හම්බ වෙනවනේ අර 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 වින්ඩෝ එක. ඒ වින්ඩෝ එක හම්බ වෙනකොට අනිත් ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරගෙන ලංකාවේ මේ ගහලා තියෙන බදු තාප්ප අයින් කරලා ලංකාව ලෝකෙට එකතු කරලා අප අවශ්‍ය ප්‍රමාණයට අපනයන වැඩි කරලා අවුරුදු 3කින් 4කින් මේ ප්‍රශ්නේ එතකොට අපිට යම් කිසි විදියකට බේරගන්න හැකියාවක් ලැබේ. ඉතින් ඕකයි අපි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. මොකද ඒගොල්ලෝ අපිට එන අවුරුදු 4ට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 29 ඒගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අපිත් එක්ක එග්‍රීමෙන්ට් එකට ආවොත් වෙන්නේ ලෝකේ අපි කරෙහි තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා. එතකොට අපිට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට යන්න පුළුවන්. හරි. අනිත් පැත්තෙන් දැන් මේ ISB එහෙම නැත්නම් ජාත්‍යන්තර බැඳුම් කර අපි විකුණලා තියෙන්නේ මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ලෝන් නෙවෙයිනේ. මේ ඉන්දියාවෙන් ලෝන් එකක්, ජපානෙන් ලෝන් එකක්, යුරෝපෙන් ලෝන් එහෙම නෙමෙයි. මේවා පුද්ගලයන්ට මේ ණය විකුණලා තියෙන්නේ. එතකොට අපි මේ ඩොලර් බිලියන 1000ක එක බොන්ඩ් සීරීස් එකක් ගත්තොත් ඒකේ ඇමරිකාවේ, ඉන්දියාවේ, ජපානයේ, මේ හොංකොං, මේ සියලු රටවල් වල ආයෝජකයෝ මේවා ආයෝජනය කරලා තියෙනවා. එතකොට එක ඩොලර් බොන්ඩ් සීරීස් එකක ආයෝජනය 100ක් 150ක් ඉන්න පුළුවන්. එතකොට අපිට මේ 100 150ම එකඟ කරගන්න වෙනවා අපි ඉදිරිපත් කරන මේ මේ ප්‍රතිව්‍යුහගත කරන ප්ලෑන් එකට. එතකොට ඒගොල්ලොන්ගේ තියෙනවා කලෙක්ටිව් ඇක්ෂන් ක්ලෝස් කියලා. එතකොට ඒ කලෙක්ටිව් ඇක්ෂන් ක්ලෝස් එකේ තියෙනවා ඒ අයිතිකරුවන්ගෙන් වැලියු එකෙන් 75% ඡන්ද දෙන්න ඕනේ. ඔව් අපි එකඟයි මේ ශ්‍රී ලංකා ජනරජයේ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සමග ඉස්සරහට යන්න කියලා. මොකද ඒගොල්ලොන්ට අවුරුදු 3කට 4කට පොලිය ලැබෙන්නේ නැහැ කියන්නේ ඒගොල්ලොත් සෑහෙන එකේ ගන්න වෙනවා මේ 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 ලොස් එක. හරි. ඉතින් ඒක කරන්න නම් කවුරු හරි ඒකට අපිට ඒ මේ 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 ඒකට කියන්නේ මේ ඒ ප්ලැට්ෆෝම් එක සම්බන්ධතාවය හදාගන්න ඒ අවශ්‍ය පහසුකම් සලසන්නේ අවශ්‍ය වෙනවා. ඩොක්ටර් ග්‍රේසිය යම් අවස්ථාවකදී සවරින් ඩිෆෝල්ට් වෙනවා. ඒ වෙලාවෙදී EU එක සහ IMF එක ග්‍රේසියට බේල් අවුට් එකක් දෙනවා. ඒ ආසන්නව ඩොලර් බිලියන 170ක් වගේ මුදලක්. ඉතින් අපිට එහෙම අවස්ථාවක් IMF එක ලබා දෙන්නේ නැති වෙයිද? ග්‍රේසියට දුන්නා වගේ බේල් අවුට් එකක් අපිට හම්බෙන්නේ නැති වෙයිද ඩොක්ටර්? නැහ, හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. දැන් මතකනේ ග්‍රීක් බොන්ඩ් කියලා අපි කිව්වා. ඒ ග්‍රීක් බොන්ඩ් කියලා කිව්වේ ග්‍රීසිය ඉතාමත්ම දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වෙලා ඉන්නකොට ඕන් කිව්වා ලෝකෙට මෙන්න අපි හොඳ පොලියක් දෙනවා අපේ බැඳුම් කරවල ඕගොල්ලෝ ආයෝජනය කරන්න කියලා. ලංකාවත් ගිහලා මහ විශාල කෝටි ගාණක් මේකේ ආයෝජනය කරා. අන්තිමට මොකද වුනේ? 7-5ක්වත් අපිට හම්බුන්නේ නැහැ. ඒ මුළු ආයෝජනම හොදලා ගියා. මොකද ග්‍රීසියට ඒ ණය ගෙවන්න බැරි වෙච්ච නිසා. හැබැයි ග්‍රීසිය යුරෝපියන් යුනියන් එකේ මේ සමාජිකයේ හැටියට එදා ට්‍රොයිකා එකක් ඉදිරිපත් වුණා ග්‍රීසිය බේරගන්න. ඒකට යුරෝපියන් යුනියන් එක හිටියා, යුරෝපියන් කමිෂන් එක හිටියා, IMF එක හිටියා. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා මේ යුරෝපීය රටක් හැටියට ග්‍රීසියට උදව් කරලා ග්‍රීසිය ගොඩගත්තා. දැන් ග්‍රීසිය මට මතකයි මං ග්‍රීසියට ගියා ඒට ටික කාලයකට පස්සේ මම වාහනේ යනකොට ඒ Uber driver මට කිව්වේ මට ඉංජිනේරු වෙක් මම නමුත් මම මේක කරන්නේ මට වෙන කිසිම රස්සාවක් හොයාගන්න බැරි නිසා කියලා. හරි. හැබැයි දැන් අද වෙනකොට ග්‍රීසිය සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරා මධ්‍යකාලීනව ග්‍රීසිය බේරගන්න නම් අපිට මෙන්න මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා ඉස්සරහට යන්න ඕනේ කියලා. හරි. එතකොට දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මොකද ලංකාව දැන් කියනවා අනේ අපේ බොන්ඩ්ස් ඕගොල්ලෝ ගන්න. හැබැයි කිසි කෙනෙක් මේවා ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි. දැන් ඊයේ ෆිච් මේ මොකද්ද මේ මේ තියෙන්නේ මේ ෆිච් එක මේ ඉෂු කරලා තියෙනවා මේ රිපෝට් එකක්. ඒක කියනවා ලංකාවේ ප්‍රධාන බැංකු පුද්ගලික බැංකු ගැන මේ කතා කරන්නේ විශාල අවධානමක ඉන්නවා කියලා. මොකද ඒගොල්ලෝ මේ අපේ ජාත්‍යන්තර බැඳුම් කර සහ සංවර්ධන බැඳුම් කර ඩොලර් වලින් තියෙනවා සෑහෙන මිලදී අරගෙන තියෙනවා කියලා. ඒතර ඒගොල්ලෝ පෙන්නනවා ගිය අවුරුදු ගානටම මේ රීස්ට්‍රක්චරින් එකක් කරාම ඒ ආයෝජකයන්ට 137%ක ලොස් එකක් ගන්න සිද්ධ වුණා කියලා. ඒතර බැංකු වලට මේ වාගේ ලොස් එකක් ගන්න සිද්ධ වුණොත් ඒ බැංකු වලට මොකද වෙන්නේ කියලා මෙන්න මේ රිපෝට් එකෙන් ඒගොල්ලෝ අහලා තියෙනවා.
ඉතින් මම වග කියන මන්ත්‍රීවරයෙක් හැටියට මම කියන්නේ මේ ඒකේ තියෙන කතාව. නමුත් ඒක වෙන්න දෙන්න බෑනේ. හරි අපි විපක්ෂයේ තමයි. නමුත් අපේ මේ රටේ මිනිස්සු අපිට වෙන પાස්පෝර්ට් නැහැ. හරි අපි ඩුවල් සිටිසන්ලා නෙමෙයි. හරි අපිට ඕන මේ රට බේරගන්න. අපි ජනතාව වෙනුවෙන් තමයි මේ කතාව කරන්නේ. විපක්ෂයකට තියෙන ප්‍රධානම මේ රෙස්පොන්සිබිලිටි එක තමයි රජය ධනාත්මකව විවේචනය කළා ජනතාවටත් රජයටත් පෙන්වලා දෙන්න රජය වැරදි දෙයක් කරනවා නම්. ඒත් එක්කම ඩොක්ටර් මේ කබ්‍රාල් මහත්මයා අද මේ සහභාගී වුණු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියනවා මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ ආර්ථික සංවර්ධන වේගය වෙන 5.5 හෝ 6ට අපිට ළඟා වීමට හැකියාවක් නැහැ. හැබැයි අපි 4.5ට යන්න පුළුවන්. හැබැයි ඔහු මේකට තව කතාවක් එකතු කරන මේ තමයි 7.4ට තිබුණු අපේ ආර්ථික වර්ධන වේගය ඔබතුමන්ලේ කාලෙදි 2.1ට අඩුණා කියලා. මේ කතාව ඇත්තද? ඔය දැන් ඇත්ත වශයෙන්ම දැන් මන් දන්නවා කවුද ගෝඨාභය ජනාධිපතිතුමාට අර ආර්ථික කතාව ලිව්වේ කියලා. මොකද ගෝඨාභය ජනාධිපතිතුමා ඕකනේ කිව්වේ 7.4 ඉඳලා 2.1ට අඩුණා කියලා. මේ මංගාව තියෙනවා මේ 2020 මහ බැංකුවේ වාර්තාව. මේකේ මම පෙරලනවා මෙන්න මේ පිටට. හරි දැන් මේක තමයි මේ විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය කියලා. දැන් මෙන්න මේ නම්බර් එක බලන්න. හරි දැන් ওই නම්බරේ තියෙන්නේ මොකද්ද? ওই නම්බරේ තියෙන්නේ 2014 ආර්ථික වර්ධන වේගය 5%. 5%. එතකොට මේ ඒක 2013 3.4. හරි එතකොට එදා මේ කිසි මේ ගැටලුවක් තිබුණේ නැහනේ. හරි එදා මේ ලංකාවේ සංචිත මහ ලොකුවට ගොඩ ගැහුණා. මතකනේ දැන් ඒගොල්ලෝ කිව්වනේ සංචිත මහ ගොඩක් තිබ්බා කියලා. සංචිත ගොඩ ගැහුණා. හරි මහ විශාල ලෙස සංවර්ධන වැඩ කටයුතු කරා. හරි ඊළඟට වරායවල් හැදුවා, පාරවල් හැදුවා, නොයෙකුත් උපරවැට්ටි කරානේ. ලංකාව ආසියාවේ ආශ්චර්යයටම කිට්ටුණානේ. හරි එහෙමනම් ඇයි මෙහෙම මේ මුසාවල් කියන්නේ? හරි ඉතින් මං ඒක තමයි මම අද තමයි දැනගත්තේ කවුද කියලා. අර ජනාධිපතිතුමා අර කතාව ලිව්වේ දුකත් හිතෙනවා. ඒතකම ඩොක්ටර් මේ තව ප්‍රශ්නයක් තමා ඩොලර් වලට බ්ලැක් මාකට් එකක් නිර්මාණය වෙමින් තිබෙනවා කියන කාරණේ. ඒ කියන්නේ බැංක් වල තියෙන රේට් එකට නෙවෙයි බ්ලැක් මාකට් එකේ ඩොලර් වල රේට් එක තියෙන්නේ. අද අපි මුදල් හුවමාරු කරන මධ්‍යස්ථාන කිහිපයකටම කතා කරලා බැලුවා අද දිනේ ඩොලර් රේට් එක අපිට ඩොලර් එක දෙන්නේ 230ක් වගේ මුදලකට. බොහොම ඉතාම වේගෙන් මේ කෙටි කාලයක් තුළ ඩොලර් වල අගය වෙනස් වුණා. මොකද පහුගිය සඳුදා අපි කතා කරනකොට ඩොලර් එක දෙනවා කිව්වේ අපිට 218කට. ඊට පස්සේ 223කට, ඊට පස්සේ 225, 228 සහ අපි අද කතා කරනකොට ඩොලර් එක අපිට දෙනවා කිව්වේ 230කට. ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම තිබුණා අපේ රටේ සල්ලි කළු සල්ලි බවට පත් වෙනවා කියලා කතාවක් තියෙනවා. මේ කතාව ඇත්තද? දැන් මට එකක් කියන්නකෝ. දැන් මට කියන්න මේ ඕගොල්ලෝ මේ ඔක කන්ෆර්ම් කරාද? ඔව් ડોක්ටර්, මේ අපි ළඟ පටිගත කරන ලද දුරකථන ඇමතුම් තියෙනවා සහ මං හිතන්නේ අපේ රටේ ඉන්න ඕන කෙනෙක්ට මේ වෙලාවේ මුදල් හුවමාරු කරන මධ්‍යස්ථාන වලට කතා කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔවුන්ට මේ අපි කියන ලද ආසන්න සංඛ්‍යාවක් තමයි ඩොලර් එකක් වෙනුවෙන් අගේ විදියට ලැබෙන්නේ. ඕගොල්ලෝ ගාව කෝල් රෙකෝඩ් එක තියෙනවනේ. 230 ඔයට කිව්වේ ඩොලර් එක විකුණන්නම් කියලා. එහෙනම් මම පිළිගන්නවා ඔයා කියන කතාව. හැබැයි මේගොල්ලෝ කියන්නේ අන්තර් බැංකු වෙළඳ පොලේ ඉන්ටර් බැංක් මාකට් එකේ රුපියල් 199.90යි. ET විකුණනවා කියනවා සෙන්ට්‍රල් බැංක් එකේ 202.90යි. හැබැයි ওই ගණන් වලට මුදල් ඩොලර් නැහැ. මට ටෙලිෆෝන් එකේ පැය භාගෙන් භාගට මිනිස්සු කතා කරනවා. කතා කරලා මට කියනවා අනේ කරුණාකර මන්ත්‍රීතුමා මොකක් හරි මේකට කරන්න. හරි අපිට LC එකක් කරගන්න බෑ. අපේ බඩු ගෙනලා වරාය ක්ලියර් කරගන්න බෑ. අපේ අතේ ඩොලර් නැහැ. හරි අපි කොහොමද මේ දේ සවදුරටත් ඉස්සරහට අරගෙන යන්න කියලා. ඉතින් ආර්ථික ප්‍රශ්නයක් නැත්තම් විදේශ විනිමය ගැටලුවක් නැත්තම් දැන් ඕගොල්ලෝ කියන විදිහට කොහොමද මේ 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 230 වෙන්නේ ඩොලර් එක? හරි එතකොට මහ විශාල අර්බුදයකට අපි ගමන් කරලා තියෙනවා.
මොකද ඉල්ලුම සැපයීම මතනේ ඩොලර් එකේ මිල තීරණය වෙන්නේ. එතකොට මෙතන ඉල්ලුම තියෙනවා. කොච්චර ආනයන අඩු කරා කියලා කිව්වා. හරි? ඒ ඉල්ලුම ඩොලරකට තියෙන ඉල්ලුම අඩු වෙලා නැහනේ ඔය කියන විදියට. දැන් බලන්න ඩොලර් එක දැන් තෙල් බර මේ පෙට්‍රෝල් හරි මේ ඩොලර් 70ව දැන් ඩීසල් ඩොලර් මේ ඩොලර් පැනලානේ හරි බැරල් එක මේ ඩොලර් 70ව පැනලා දැන් බලන්න දැන් මංගාව තියනවා එක්ස්ටර්නල් මේ මේ තියෙන්නේ මේ ඊයේ නිකුත් කරපු වාර්තාව මේ මුදල් අමාත්‍යාංශයේ 2020ට සාපේක්ෂව අපි ගමු කෑම හරි කෑම ආනයනය කරපුවා දැන් මේ කෑම ගේන්න බෑ කිව්වනේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් 2020 පළවෙනි මාස 4ට ඩොලර් මිලියන 563යි 2021 629යි ඉතින් සීමා කරන්න මේ වඩු වෙන්න එපා ආ ඊළඟට අනිත් කන්සියුමර් ගුඩ් ඒ කියන්නේ ටීවී එව මේ වගේ එනක අඩු වෙලා තියෙනවා 705 ඉඳලා 650ට පෙට්‍රෝලියම් ඩොලර් මිලියන 1070 ඉඳලා 1390ට වැඩි වෙලා තියෙනවා හරි ඉතින් ඔන්න ඔය වාගේ මේ 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 දැන් ට්‍රාන්ස්පෝර්ට් ඉක්විප්මන්ට් හරි ට්‍රාන්ස්පෝර්ට් ඉක්විප්මන්ට් කිව්වහම මේ වාහන ගේන එක ඩොලර් මිලියන 187 ඉඳලා ඩොලර් මිලියන 107ට අඩු වෙලා තියෙනවා හරි ඉතින් කොච්චර මේ සීමා දැම්මත් ඔය කියන විදියට ඩොලර් වල ඉල්ලුම අඩු කරගන්න බෑ හරි ඉතින් ඩොලර් සැපයුම තමයි වැඩි කරගන්න ඕන ඉතින් ඩොලර් සැපයුම නැත්තම් කොහොමද කරන්නේ දැන් අනිත් එක තමයි මම දිගින් දිගටම කියපු කතාවක් තමයි මේ ෆිච් එක එන්න කලින් මම කිව්වා මේ රාජ්‍ය බැංකු මේ ඩොලර් ස්වැප් කරනවා කියලා ඉන්ටර් බැංක් මාකට් එකේ ඒ කියන්නේ ඒගොල්ලෝ බැංකු වලින් එක බැංකු එක්සස් තියෙන බැංකු වලින් ඩොලර් එක ගන්නවා 200ට කියනවා අවුරුද්දකින් මම දන්නවා කන්ෆර්ම් කරලා මේ ඍණ මේ 1800කට ඒ කියන්නේ ඍණ මේ රුපියල් 18කට අඩුවෙන් 182ට අවුරුද්දකින් ඩොලර් එක විකුණනවා කියලා. හරි එතකොට මේ වාගේ ඩොලර් මිලියන 100 ගණන් ෆෝවර්ඩ් ස්වැප් කරාම ඒගොල්ලෝ විශාල අවදානමකට තල්ලු කරනවා බැංකු මොකද ඒ කට්ටියට මාකට් එකෙන් 182කට ඩොලර් ගන්න හැකියාවක් නැහැ තව අවුරුද්දකින්. ඒක ඒවා මේවා ඉතාමත්ම මේ මේ අවදානම් වැඩ. හරි එතකොට ආණ්ඩුව මේ බැංකු තල්ලු කරනවා නම් මේ වගේ දේවල් කරන්න ඒක මේ විශාල වැරදි දෙයක්. මොකද මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක දේශපාලන වේදිකාවක් නෙමෙයි මේ කතා කරන්නේ මේ බොරු කතාවක් නෙමෙයි මේක මහ පොළොවේ තියෙන ආර්ථික යථාර්ථය ડોક્ટર තව කතාවක් තියෙනවා මේ ඒක අපෙන් පෞද්ගලිකව හන දෙයක් තමයි මේ ෆික්ස් ඩිපොසිට් දාලා තියෙන සල්ලි දාලා තියෙන අය මේ මොහොතේ ඉන්නේ අවදානම් තත්වයකද කියලා ඒ කතාව ඇත්තක්ද මෙහෙමයි මම මේකට මේ රෙස්පොන්සිබල් වගකිය යුතු උත්තරයක් දෙන්න ඕනේ හරි මම විශ්වාස කරන්නේ නැහැ තාම එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මොකද ඔව් නීත්‍යානුකූලව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විතරයි තැන්පතුකරුවන්ගේ 100%ක අවදානම රජය විසින් ගන්න උදාහරණයක් හැටියට NSB එක කඩාගෙන වැටුණොත් දෙයියන් පිට එහෙම වෙන්නේ නැහැ නමුත් එහෙම වුණොත් බජට් එකෙන් සල්ලි පාස් කරලා ගෙවන්න පුළුවන් සියලුම මේ තැන්පත් කරුවන්ට. හැබැයි වෙන කිසිම බැංකුවකට එහෙම එකක් නැහැ. ඒක NSB පනතෙම ආපු එකක්. එතකොට අනිත් බැංකුවලට තියෙන සාමාන්‍ය ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක විතරයි. හරි ලක්ෂ දෙකක් හරි ගියක් හරි. හරි එතකොට ඒ බැංකු ඒ අවදානම ගන්නකොට ඒ හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ මේ කාගේ සල්ලිද? අපි අවදානමට යොමු කරන්න කියලා. ඒතර මහ බැංකුවට විශාල වගකීමක් තියෙනවා මේ ඒවා මොනිටර් කරන්න. හරි මොනිටර් කළා කියන්න ඕනේ මේක මීට වඩා නම් ඕගොල්ලෝ මේවා එක්ස්පෝස් කරන්න එපා. මොකද ගැටලුවකට මුහුණ දෙන්න. තව එකක් තියෙනවා. ඒ තමයි බැංකු සෑහෙන කාලයක් මොරටෝරියම් දීලා තියෙනවා. එතකොට බොල් ණය සෑහෙන වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකේ ඉම්පැක්ට් එක තව මාස 6කින් විතර බැංකුවට වදිනවා. හරි එතකොට මේ සියලු දේ අපි
ඉතාමත්ම මේ තර්කානුකූලව සහ වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී වැඩ කරන්න ඕන කියන එක තමයි මට කියන්න තියෙන්නේ. 28 වෙනිදා මුද්‍රණය කරපු මුදල් 29 වෙනිදා රිවර්ස් කරා කියලා කබ්‍රාල් කියනවා. ඒත් එක්කම ඔහු කියනවා මේ වගේ දේවල් හැම අවුරුද්දකම සිද්ධ වෙනවයි කියලා. මේ කියන්නේ මොකද්ද ડોක්ටර්? නැහැ හැම අවුරුද්දෙම ඔහොම මේ මේ ප්‍රින්ට් කරන්නේ නැහැ. එදා බිලියන 208ක් මුද්‍රණය කරා. මම දන්නේ නැහැ කබ්‍රාල් මහත්තයා කියපු කතාව මම අහගෙන හිටියේ නැහැ. නමුත් එතුමා කියන කතාව හරි ඊළඟ දවසේ ඒක යම්කිසි ප්‍රමාණයකට අඩු වුණා. ඒ කියන්නේ මෙහෙමයි. මහ බැංකුවට මුදල් නිර්මාණය කරන්නත් පුළුවන්, නිර්මාණය කරපු මුදල් විනාශ කරන්නත් මහ බැංකුවට පුළුවන්. ඒක තමයි මහ බැංකුවට තියෙන ඒ බලය. දැන් මුදල් අච්චු ගන්නවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණා මේ සංචිත වලින් ඩොලර් ලබා ගන්න. මොකද ඩොලර් ඒගොල්ලන්ට වෙළඳ පොලෙන් ලබා ගන්න බැරි වෙච්ච නිසා. මම කියවන 180 මිලියන් ඩොලර් රෝණුනා, හම්බුනේ මිලියන් 34. භාණ්ඩාගාරේ සල්ලි නැහැ. භාණ්ඩාගාරේ මොකද කරේ? භාණ්ඩාගාරේ ට්‍රෙෂරි බිල් නිකුත් කරා. නිකුත් කළ මහ බැංකුවට කිව්වා අපිට සල්ලි ටිකක් දෙන්න කියලා. ඒතර මහ බැංකුව භාණ්ඩාගාරයට සල්ලි දෙනවා කියන්නේ ඔයා හෝ මම මහ මේ මහ භාණ්ඩාගාරයට සල්ලි දෙන එක වාගේ නෙමෙයි. අපි සල්ලි දුන්නොත් අපේ බැංක account එකෙන් සල්ලි අයින් වෙලා භාණ්ඩාගාරය account එකට සල්ලි ටික යනවා. මහ බැංකුව දුන්නොත් එහෙම ඒ අලුත් සල්ලි තමයි නිර්මාණය වෙලා මේ භාණ්ඩාගාරයට යන්නේ. මොකද භාණ්ඩ මහ බැංකුව අලුතෙන් සල්ලි නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒ මුදල් වලින් යම්කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ පාවිච්චි කරලා අර ඩොලර් ටික ගත්තා. හරිනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? ට්‍රෙෂරි බිල් ඒගොල්ලෝ නැවතත් ඕපන් මාකට් ඔපරේෂන් හරහා විකුණලා සල්ලි මේ අර නිර්මාණය කරපු සල්ලි වලින් ප්‍රමාණය නැවතත් මහ බැංකුව ඇතුළට ගත්තා. එතකොට අර මුදල් අච්චු ගැහුව වෙනුවට මුදල් ඩිස්ට්‍රොයි කරා. ඒතර මහ බැංකුවට ඕක කරන්න පුළුවන්. නමුත් මම දන්නේ නැහැ වෙන කිසිම අවුරුද්දක කිසිම දවසක ඕවාගේ ප්‍රමාණයක් එක දවසක අච්චු ගැහුවා කියලා. එතකොට එතුමා තර්කානුකූලව කියන කතාව හරි. නමුත් අපි එතනට තල්ලු වෙලා තියෙන එක තමයි අපි මේ තේරුම් ගන්න ඕනේ. මොකද මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මීට කලින් මහ බැංකුව මේ විදිහට සල්ලි අච්චු ගාලා තියෙනවා. හරි. 2015 මේ වගේ වැඩක් සිද්ධ වුණා. 2018 මේ වගේ වැඩක් සිද්ධ වුණා. ඊට කලින් 2011-12 මේ වගේම විශාල සල්ලි අච්චු ගැසීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ සල්ලි අච්චු ගහපු කාලය තියෙනවා. නමුත් මේ වගේ සල්ලි අච්චු ගහILLන්න ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. දැන් ඒගොල්ලෝ සමහරව කියනවා ඇමරිකාවේ සල්ලි අච්චු ගහනවා, ජපානයේ සල්ලි අච්චු ගහනවා, යුරෝපයේ සල්ලි අච්චු. අපි සල්ලි අච්චු ගහුවම මොකද මේ අපිට විතරක් මේ දොස් කියන්නේ කියලා. දැන් මේකනේ ඒගොල්ලොන්ගේ සල්ලි ලෝකේ අනිත් හැම රටටම ඉල්ලුමක් තියෙනවා. අපි ඇමරිකන් ඩොලර් එකක් එනකම් බලන් ඉනවා. හරි. තැන් තැන් වලින් ඇමරිකන් ඩොලර් අපි මෙන්නයට ගන්නවා අතමාරුවට. එතකොට ඇමරිකාවේ සල්ලි අච්චු ගැහුවාම ඒ සල්ලි වලින් 140ක් විතර ලෝකේ වෙන රටවල් වලට යනවා. දැන් ලංකාවේ සල්ලි අච්චු ගැහුවාම අපේ සල්ලි ඉස්සර මොහමඩ් මුස්තාෆාගෙන් ගත්ත මන්ද සමහර විට ඔය මේ 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 රෝම් වල, ඩුබායි වල කඩවල් වලනොත් ගන්න ඇති. නමුත් දැන් නම් එහෙම ගන්නේ නැහැ. හරි. එතකොට මේ සල්ලි මේ රට ඇතුළේ විතරයි සංසරණය වෙන්නේ. එතකොට ක්‍රමානුකූලව මුදල් මේ අච්චු ගහපු ප්‍රමාණය, එහෙමත් නැත්නම් භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට ගත්ත ප්‍රමාණය ඉහළ යනකොට වෙන්නේ එක පැත්තකින් රුපියල බාල්දු වෙනවා. ඒක අපි හොඳටම දකිනවා. අනිත් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒකත් අපි හොඳටම දන්නවා. හරි. ඉතින් අර මම එදා පොඩි උදාහරණයක් දුන්නා. පොල් ගෙඩි ප්‍රමාණය එක නම් හැමදාම අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා නම් එහෙමනම් මොකද වෙන්නේ? පොල් ගෙඩිය මිල වැඩි වෙන එක විතරයි වෙන්නේ. හරි. ඒ වගේම තමයි ඩොලර් එක. ડોක්ටර් අපි අර ජූලි මාසයේ ගෙවන්න තිබුණු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරය උණු ඩොලර් බිලියනයක මුදල් අපි ගෙව්වද? ඒක සාර්ථකව ගෙවන්න ඇති. ඒගොල්ලෝ මම දන්නේ පළවෙනි දාත දෙවෙනි දාත කොහොම හරි මේ මාසය ඇතුළේ ගෙවන්න තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවුවා නම් මේගොල්ලෝ විශාල ලෙස ඒක පත්‍රයේ දානවා.
දාලා තිබුණ නැති නිසා තාම ගෙවලා නැතුව ඇති. හැබැයි ඒක ඒගොල්ලෝ කොහොම හරි ගෙවනවා. එතන ගැටලුවක් නැහැ. මේ 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 බොන්ඩ් එක ගෙවනවා. ඒක ඒක කොහොම හරි ඒගොල්ලෝ ගෙවයි. අපි දකිනවා ડોක්ටර් ෆිච් රේටින් වල එතකොට S&P වල අපි ඉන්න තැන් තවත් පහලට වැටිගෙන වැටිගෙන යනවා. ඊළඟට අපිට වැටෙන්න තියෙන අතරම සවරින් ඩිෆෝල්ට් එකට විතරයි. මේ ගැන අවධානයෙන් ඉන්න නිසාම අපිට හිතෙනවා අපි සැම්බියාව එහෙම නැත්නම් සිම්බාබ්වේ කියන රටවල් පැත්තට යමින් ඉන්නවදෝ කියලා. අපි එහෙම හිතන එක කල් වැඩිද? දැම්මම වේල පහ වැඩි. එහෙම හිතන්න අවස්ථාවක් නැහැ. මොකද එච්චර බැරෑරුම් තත්වයකට අපි පත් වෙලා නැහැ. අපිට තාම මේ ජාමෙ බේර ගන්න පුළුවන්. හරි, ඒක ඒකට උපදේශක් හැටියට තමයි අපිත් මේ කතාව කිව්වේ. දැන් මට කවුද මේ එවලා තිබුණ පොඩි WhatsApp එකක්, ඒකේ කබ්‍රාල් මහත්තයා කියනවා අපිට සහාය වෙන්න, අපිට උදව් කරන්න කියලා. හරි, ඉතින් අපි සහාය වෙන්න උදව් කරන්න තමයි මේ දේ කරන්නේ. හැබැයි අනිත් පැත්තට කියනවා අපි තමයි හොඳටම කරන්නේ, අපිට ඕකේ ඔය කට්ටියගේ කතා වලින් වැඩක් නැහැ, අපි දන්නවා විකල්ප වැඩපිළිවෙලක් අපිට තියෙනවා කියලා. ඉතින් එහෙම කිව්වහම ඉතින් අපේ අදහස් නිකන් අර වෝට් ඔන් ඩක්ස් බැක් වගේ තමයි. ડોක්ටර්, දැන් ඔබතුමා මේ IMF එකට යන්න කියන්නේ ඇයි? අවුරුදු 3-4ක වින්ඩෝ එකක් ඕපන් කරගන්න ඕනි කියන්නේ ඇයි කියලා අපිට බොහොම හොඳට තේරෙනවා. අපි දකිනවා ඔබතුමා බොහොම දීර්ඝ පැහැදිලි කිරීම මේ සඳහා කරනවා. හැබැයි අපි දකිනවා මේ ආණ්ඩුව පැත්ත, ආණ්ඩුව පාර්ශ්වයෙන් කියනවා IMF එකට ඕනි විදිහට වැඩ කරන්න ඕනි නෑ, ඒකට යන්න ඕනි නැහැ, අපිට මේකට ටූල්ස් තියෙනමයි කියලා. මේ කියන ටූල්ස් මොනවද? දැන් මේගොල්ලෝ ගොඩක් ටූල්ස් පාවිච්චි කරා. දැන් එකක් තමයි මේගොල්ලෝ ඉම්පෝර්ට් කම්ප්‍රෙස් කරන්නේ. ඒක ටූල් එකක් තමයි කියන්න මේ ලිමිට්ස් දානවා. එක්කෝ මේ ක්වොන්ටිටේටිව් ලිමිට්ස්, ඒ කියන්නේ වාහන ගේන්න බෑ. හරි, එහෙමත් නැත්නම් මේ ආනයන බදු ඉතාමත්ම ඉහළ අගයකට දානවා. එතකොට ඔටෝමැටිකලි ඒ ආනයන අඩු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්පෙෂල් ඩිපොසිට් අකවුන්ට් කියලා එකක් ඇරියා. ඊට පස්සේ කිව්වා තමන් ඕන තැනක සල්ලි තියෙනවා නම් ගෙනල්ලා මේ ඩිපොසිට් account එකේ දාන්න කියලා. හරි, ඊට පස්සේ කිව්වා පිටරටින් සල්ලි ගෙනල්ලා මාරු කරනවා නම් මැද පෙරදිගෙන් තව රුපියල් 2ක් ගෙවන්නම් කියලා. හරි, එතකොට දැන් බලන්න, දැන් එයාපෝර්ට් එකෙන් ඇතුළට එනකොට මේ අහිංසක මිනිස්සු ඒ බැංකු වලින් කියනවා රුපියල් මේ ඩොලර් එක ගන්න 197ට කියලා. හරි, හැබැයි ඒ කට්ටිය දන්නේ නැති නිසා ඒව එතන විකුණනවා. දැන් ඔයා මට කිව්වා 230ට කෝට් එකක් තිබ්බා කියලා. එතකොට මේක 225ට 228ට විතර එළියේ විකුණන්න පුළුවන්. ඒ අහිංසක මිනිස්සු ඒව දන්නේ නැහැ. හරි, හැබැයි කියනවා අපි තව රුපියල් 2ක් වැඩිපුර දෙන්නම් කියලා. ඔය තවත් ටූල් එකක්. ඊළඟට තමයි බැංකු වලට කිව්වා ඕගොල්ලෝ අපේ ජාත්‍යන්තර බැඳුම් කරහා ඩෙවලොප්මන්ට් බොන්ඩ් ගන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගන්නකොට කිව්වා නෑ 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 නවත්තන්න කියලා. ඊට පස්සේ නැවැත්තුවා. දැන් ඊට පස්සේ කිව්වා නෑ නෑ ආයෙත් ගන්න කියලා. හරි, එතකොට දැන් ෆිච් රේටින් එකේ ඇවිල්ලා තියෙනවා වෝනින් එක. මේ තවදුරටත් මේක ගියොත් ඔය ටූල් එකෙන් ඇති දෙයක් නෑ. ඔක ටූල් එක දැන් මේ පොට්ට වෙලා තියෙනවා. හරි, ඊළඟට තව මේ ටූල් එකක් ගෙනාවා, සීරෝ කෝස්ට් හෙජ් එකක් දෙනවා කියලා. ඒගොල්ලෝ කිව්වා දැන් ඕගොල්ලෝ අපේ මේ මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් එතකොට අවුරුද්දකින් ඒ ඉන්වෙස්ට්මන්ට් එක කල්පිරිලා එළියට ගන්නකොට අපි අද තිබිච්ච ඩොලර් රේට් එකටම මාරු කරන්න දෙන්නම් කියලා. ඒ තවත් ටූල් එකක්. ඔවගේ ටූල් මහ ගොඩක් ගෙනාවා. ඊට පස්සේ තව එකක් තමයි මේ කොළඹ මේ ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකක් තියලා රටවල් 80ක් විතර සම්බන්ධ වුණාලු. ඒගොල්ලොන්ට කිව්වා මෙන්න මේ තමයි අපේ රටේ තියෙන ඉතාමත්ම ආශ්චර්යමත් ආයෝජන අවස්ථා තියෙනවා, ඒවට එන්න කියලා. හැබැයි ඒකට අර ආමික මාණ්ඩ ඇවිල්ලා කතා කරපු එකෙන් අපිට ආරංචි විදියට ඒගොල්ලෝ ආයෝජකයෝ සෑහෙන්න පස්සට ගිහිල්ලා තියෙනවා මොකද්ද මේ රටේ මේ වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ ඊයේ මට WhatsApp එකක් ආවා, මොකද්ද මන්ද කොම්පැනියේ නම මට මතක නැහැ. ඒගොල්ලෝ කියනවා ඉඩම් මේ විකුණන්න, අර සෙලෙන්ඩේ එක හරහා ඉඩම් විකුණන්න. මේ මගේ අම්මේ මම උඩ ගියා සමිට් ෆ්ලැට් එක, 80 ක්ලබ් එක, ඊළඟට මේ මේ මොකක්ද මේ ෆොරෙන් මිනිස්ට්‍රිය, ඊළඟට වෝටර් සෙජ් එකේ වුණා, නුගේකොට සුපර් මාකට් එක, ඊළඟට මේ නොයෙකුත් නුවර එළියේ ඉඳන් ගාල්ලේ ඉඳන් මහා ඉඳන් ගොඩක් විකුණා. ඒ තවත් ටූල් එකක්. හරි, අනේ හාමුදුරනේ අපි කිසි දවසක මේ රටේ බින් අඟලක් විකුණන්නේ නැහැ කියන කට්ටිය
දැන් මේව විකුණලා ඒ තවත් ඔය ටූල් ඔක්කොම තියෙනවා. දැන් ඔය ටූල් වලින් මේ ඇති ප්‍රයෝජනයක් නම් මට පේන්නේ නැහැ මේ එනවා. ડોક્ટર මන් නැවතත් අහන්න කැමතියි මේ ડોලර් සඳහා બ્લેක් માર્કેટ එකක් නිර්මාණය වීම ගැන. මොකද අපි පෞද්ගලිකව දකිනවා උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන එක නතර කරලා මේ බැංකු හරහා සල්ලි එවන ක්‍රමය සමාජගත කරන්න පිට රටවල් වලට ගියපු අපේ බැංකු සහ බැංකු නියෝජිතයන් මොන තරම් මහන්සියක් ගත්තද කියලා. නමුත් රජයේ පාර්ශවයේ මේ මොහොතේ තහවුරු නොකලට එළිය හැමෝම දන්නවා ડોලර් එක අගේ කොයි වගේද කියලා. ඉතින් ඒ නිසාම නැවතත් මේ බැංකු හරහා යවන ක්‍රමය නවත්තලා මිනිස්සු උන්ඩියල් ක්‍රමයට සල්ලි යවන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසාම ડોක්ටර් මේක තවත් නරක අතකට යනවා නේද? ඔව් දැන් බලන්න. දැන් ජනාධිපතිතුමා කිව්වනේ ජාති අමතා කරපු කතාවේදී පිටරට අපේ වැඩ කරන කණ්ඩායම් වලින් එවපු ප්‍රේෂණ අඩු වුණා කියලා. එතුමා කිව්වා ඒක වැරදි. මේ ගිය අවුරුද්දට 2019ට වඩා 2020 ප්‍රේෂණ වැඩි වුණා. 6.7ක් ගානක් ඉඳලා බිලියන 7.1කට වැඩි වුණා. කවුරුත් අහනවා කොහොමද මේක වුනේ? හරි මම හිතන දේ තමයි අර ඔයා කිව්වා වාගේ අර උන්ඩියල් ක්‍රමයේ ඉඳලා බැංකු සිස්ටම් එකට ගියා. මොකද එයා ට්‍රැවල් අඩු වුණා, මිනිස්සුන්ට එන යන ප්‍රමාණය අඩු වුණා. එතකොට අර මුදල් හෑන් කැරි එවුවා මේවා නැති වුණා. එතකොට ඔටෝමැටිකලිම මේ කට්ටිය බැංකු ක්‍රමයට තල්ලු වුණා. එතකොට ඇත්ත වශයෙන්ම වෙලා තිබුණේ අර බ්ලැක් එකේ තිබෙච්ච සල්ලි ඔෆිෂල් සිස්ටම් එකට ආවා. ඒක වුණේ. ඒක හොඳ දෙයක්. හැබැයි දැන් ඔගොල්ලෝ කියනවා වගේම මේක නැවතත් ආයෙත් බ්ලැක් එකට තල්ලු වෙනවා. ඒ වෙන්නේ ආර්ථික මේ ජීවියෝ හරි හිතන්නේ හැම වෙලාවම කොහොමද මගේ ආර්ථික තත්ත්වය නීත්‍යානුකූලව තවදුරටත් ඉහළට දාගන්න කියන එකනේ. එතකොට මේ අහිංසක මිනිස්සයාට දෙන්නේ 197 නම් එයාපෝට් එකේ බැංකුවේ ඒ මිනිස්සයාට දෙනවා නම් 225ක් මේ නානා රේට් එකට මේ වෙන කොහේ හරි එයා නානා රේට් එකට 225ට දෙනවා. ඒක තමයි මේ human behavior. එතකොට ඒ තල්ලු කිරීම හරහා හොඳක් නෙමෙයි කවදාකවත් වෙන්නේ මේ නොහොඳක්. එහෙනම් ડોක්ටර් බොහොම ස්තුතිවන්ත වෙනවා. වැඩ ගොඩක් මැද්දේ, රාජකාරි ගොඩක් මැද්දේ, සෙල් බ්ලොග් අපි වෙනුවෙන් කාල වේලාව වෙන් කර දුන්නාට.